නුවන් තුෂාර බංගලාදේශ කණ්ඩායම එක්ක තුන්වෙනි T20 තරගයේ ලබාගත් කඩලු ත්‍රිත්වයක ආපහු හැට්‍රික් දස්කම් ගැන කතා බහක් අලුත් වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එතෙක් මෙතෙක් හැට්‍රික් දක්ෂතා ලබාගත් දක්ෂතම පන්දියවන්ව දස දෙනා ගැන තමයි මේ කතාව. මේ ලිස්ට් එකේ 10 වෙනි තැන ඉන්නේ ජිමි මැතිව්ස් කියන ඕස්ට්‍රේලියා පාදක පන්දියවන්න. මැතිව්ස් 2012 දී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව තමයි මේ හපංකම පෙන්වන්නේ. විශේෂත්වය තමයි මැතිව්ස් එකම ටෙස්ට් තරගයේදී තමයි මේ කඩලු ත්‍රිත්වයන් දෙකම ලබා ගන්නේ. මේ ලිස්ට් එකේ 9 වෙනි තැන ඉන්නේ නව ශ්‍රී ලංක වමත් වේග පන්දියවන් ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්. බෝල්ට් පළවෙනි කඩලු ත්‍රිත්වය ලබා ගන්නේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඒ 2018 දී. එදා බබ අසාම් ෆාකර් සමාන එක්ක මොහමඩ් හෆිස් තමයි දැවියන්නේ. ඊට පස්සේ 2019 ලෝකස්ලානිදී කවාචා ස්ටක් එක්ක බේරන්ඩොෆ් තමයි බෝල්ට් ඉස්සරහ දැවියන්නේ. සක්ලින් මුස්ටාක් කියන්නේ ජාත්‍යන්තර තරගවල කඩලු ත්‍රිත්ව දෙකක් ලබාගෙන තියෙන පන්දියවන්නේ. 1996 එක අවස්ථාවක කඩලු ත්‍රිත්වයක් දවා ගන්න සක්ලින් 1999 ලෝකස්ලාන් තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩලු ත්‍රිත්වයක් ලබා ගන්න සමත් වෙනවා. මේ ලිස්ට් එකේ 7 වෙනි තැන ඉන්නේ චමින්ද වාස්. වාස් අවස්ථා දෙකක ජාත්‍යන්තර තරග පිටියේ හැට්‍රික් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. 2001 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාස් ලකුණු 19කට කඩලු 8ක් දවා ගන්න තරගයේ තමයි මුලින් කඩලු ත්‍රිත්වයක් ලබා ගන්නේ. ඊට පස්සේ 2003 ලෝකස්ලාන් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තමන් යවපු පළවෙනි පන්දු තුනෙන්ම වාස් කඩලු ත්‍රිත්වයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ ලිස්ට් එකේ ඊළඟට ඉන්නේ බ්‍රෙඩ්ලි. වේගයෙන් ප්‍රතිකරව පරාද කළ ලී 2003 ලෝකස්ලානේදී කෙන්‍යාවට එරෙහිවත් 2007 ලෝකස්ලානේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවත් මේ දක්ෂතාව පෙන්වන්න සමත් වෙනවා. ඊට පස්සේ ඉන්නේ තිසර පෙරේරා. තිසර 2012 දී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව මුලින්ම කඩලු ත්‍රිත්වයක් ලබා ගන්නවා. එදා යුනිස් ඛාන්, ඇෆ්‍රෙඩි සෆ්රස් තමයි තිසරට ගොදුරු වෙන්නේ. ඊට පස්සේ 2016 දී හර්දික් රයිනා, යෝරාජ් පිටපිට පන්දු තුනකින් දවාගෙන තිසර දෙවෙනි කඩලු ත්‍රිත්වයක් දවා ගන්නවා. වනිදු හසරංගත් ජාත්‍යන්තර තරගවල කඩලු ත්‍රිත්වයන් දෙකක් ලබාගත් ක්‍රීඩකයෙක්. 2017 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තමන්ගේ පළවෙනි එක්දින තරගයේ කඩලු ත්‍රිත්වයක් ගන්න වනිදු 2021 T20 ලෝකස්ලානේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිවත් හැට්‍රික් එකක් ලබා ගන්න සමත් වෙනවා. ස්ටුවර්ට් බ්‍රෝඩ් තමයි මේ සටහනේ තුන්වෙනි යට ඉන්නේ. බ්‍රෝඩ් ජාත්‍යන්තර තරගවල අවස්ථා දෙකක කඩලු ත්‍රිත්වයක් ලබාගෙන තියෙනවා. එක අවස්ථාවක 2011 දී ඉන්දියාවට එරෙහිවත් 2014 දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවත් තමයි බ්‍රෝඩ් මේ විදිහට වැඩ පෙන්වන්නේ. පන්දු දෝලණය කිරීමේ සුල්තාන් විදිහට හඳුන්වන වසින් අක්‍රම් තමයි මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ. ඒ අවස්ථා හතරක මේ දක්ෂතාව පෙන්නලා 1989 දී කොදෙව් කණ්ඩායමට එරෙහිවත් 1990 දී ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවත් අක්‍රම් එක්දින තරඟවල කඩලු ත්‍රිත්වය ලබාගෙන තියෙනවා. අක්‍රම්ගේ ටෙස්ට් කඩලු ත්‍රිත්වයන් දෙකම වාර්තා වෙන්නේ එකම ටෙස්ට් තරගයක ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 1999 දී. මේ වාර්තාවේ අංක 1ට ඉන්නේ අපේ මාලි. ලසිත් මාලිංග අවස්ථා පහක කඩලු ත්‍රිත්වයන් ලබාගෙන තියෙනවා. ඒ අවස්ථා දෙකක T20 තරඟවල තමයි මාලි පිටපිට මාලි හැට්‍රික් ගන්නේ. බංග්ලාදේශ කණ්ඩායමක එක අවස්ථාවක මේ හපංකම් පෙන්වද්දී නව ශ්‍රී ලංක කණ්ඩායමක කඩලු හතරක් දවා ගන්න සමත් වෙනවා. එක්දින තරගවල මාලි හැට්‍රික් ලබා ගන්න අවස්ථා තුනක් වාර්තා වෙනවා. 2007 ලෝකස්ලානේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව 2011 ලෝකස්ලානේ කෙන්‍යා කණ්ඩායමට එරෙහිව වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවත් මාලි කඩලු ත්‍රිත්වයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ වාර්තාව බලද්දී ශ්‍රී ලංකාවට මේ වාර්තාවේ තියෙන තැනගෙන අපිට සතුටු වෙන්න පුළුවන්. නුවන් තුෂාරත් මේ වාර්තාවේ තව ඉස්සරහට යන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අපි බලමු අපි තව පන්දියවන්නන්ට මේ වාර්තාවට එන්න පුළුවන්ද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්නත් ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.